Punti ape ganita pantiye. Ayubowan punchi duwala putala hemotama. Suba dawasak weva. Onna pencho ape punchi duwala putala den dannawa diga manina vidiya. Neda? Penchat dannawa neda? Onna mama ada putalata porondunaane. දිගමන් ඉන්න තවත් දෙයක් මං කියලා දෙනවා කියලා. ඔන්න බලන්නකෝ 얘 දෙම මොකක්ද කියලා. ඔන්න මං දැන් මේ සූදානම් වෙන්නේ අභ්‍යාස පොතක. එහෙම නැත්නම් පුතාලා ලියන පොතක දිගමන් ඉන්න. බලන්නකෝ මං පුතාලට අභිමත ඒකක වලින් දිගමන් ඉන්න කියලා දුන්නනේ. ඔන්න මම මෙතනදී කෝටුවක් පාවිච්චි කරනවා. ආ මොකද උනේ පැංචා? පොතට වඩා දිගයි නේද මේ කෝටුව? එතකොට අපිට දිගමනින්න පුළුවන්ද පුතේ? බෑ නේද? හරි. එහෙනම් මම පාවිච්චි කරන බීම බටයක්. දැන් බලන්නකෝ. ආ. ඒක ගන්නත් බෑ නේද? ඇයි ඒ? බීම බටෙත් අපේ පොතට වඩා දිගින් වැඩි. හරි. එහෙනම් පැංචෝ මම ගන්නවා පැන්සලක්. අපි මේකත් තියලා බලමු. ආ. ඒක ගන්නත් බෑ නේද මේ වගේ දිගින් අඩු දෙයක් මනින්න අපි මොනවද පුතේ පාවිච්චි කරන්නේ අභිමත ඒකක වලින් මොනවද පාවිච්චි කරන්න පුළුවන් අපිට මම පෙන්නන්නද හරි මේ මොනවද තියෙන්නේ ගිනි කූරු අපිට පුළුවන් ද බලන්න ගිනි කූරු තියලා පොතේ දිග මනින්න අපි බලමුද පෙන්චා ඔන්න මම එක ගිනි කූරක් තියනවා ආ මේකෙන් පුළුවන් නේද පොතට වඩා දිගින් අඩු වෙන ගිනි කූර. එහෙනම් මං ඔන්න ගිනි කූරු වලින් පොතේ දිගමනින්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න බලන්නකෝ. ඔන්න පුතේ අපේ පොතේ දිග ගිනි කූරු 4යි මේ බලන්න 1 2 3 4 අපේ පොතේ දිග ගිනි කූරු 4යි ඔන්න අපේ පොතේ දිග ගිනි කූරු 4යි ඔන්න මන් තව දෙයක් පුතාලට කියලා දෙන්නද ඔන්න මන් සූදානම් කරගත්ත පාට පෙට්ටියක් අපි දැන් මේ පාට පෙට්ටියේ උස මනින්න කොහොමද මනින්නේ අපිට පැන්සල පාවිච්චි කරන්න පුළුවන්ද පැංචා? බෑ නේද? එහෙනම් බීම බටයක්? බෑ නේද? එහෙනම් කෝටු කෑල්ල? ඒකත් බෑනේ. නේද? එහෙනම් මං තව අභිමත ඒකකයක් මෙතනදී පාවිච්චි කරනවා. මේ බලන්නකෝ. ඔන්න මං ගෙනාලා තියෙනවා ඇමිනුම් කටු. අපි බලමු මේව වලින් දිගමනින්න පුළුවන්ද කියලා. පුළුවන් නේද? ඔන්න මම එකක් කෙලවරකින් තියාගත්තා. එක දෙක තුන. එහෙනම් අපේ පාට පෙට්ටියේ උස ඇමුණුම් කටු තුනයි. ඔන්න මේ විදිහටත් පුතාලට පුළුවන් දිගින් අඩු එහෙම නැත්තම් උසින් අඩු අභිමත ඒකක පාවිච්චි කරලා දිගමනින්න. ඔන්න පුංචි දුවේ පුතේ අපි දැන් මේ සූදානම් වෙන්නේ පුංචි දුවල පුතාලගේ ගණිතයේ වැඩ පොතේ දිගමනීමේ අභ්‍යාස කොහොමද කරන්න කියලා කියලා දෙන්න. ඔන්න අපි දැන් ගණිතයේ වැඩ පොතේ අභ්‍යාස ටික කරමු. බලන්නකෝ අපිට පළවෙනියට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. දිග සොයමු. ඔන්න අපි කරපු විදිහටම තමයි පුතේ මෙතනත් කරන්න තියෙන්නේ. ඔන්න පුතාලට මෙතන පැන්සල් වලින් දිග මැනලා දීලා තියෙනවා. අපි කොහොමද මේකේ දිග මනින්නේ? ඔව් පුතේ. අපි මෙතන තියලා තියෙන පැන්සල් ගාන ගණන් කරන්න ඕනේ. ඒක තමයි මේ මේසේ දිග වෙන්නේ. අපි ගණන් කරමු. 1 2 3 4 5 6. ආ. මේසේ දිග පැන්සල් 6යි. ඊළඟ රූපෙට යන් අපි චිත්‍ර පොතේ දිග ඇන කීයද බලන්න මේ පේලියට ඇන ටිකක් තියලා තියෙනවා නේද ඒ දිගට හරියන්න අපි ගණන් කරමු 1 2 3 4 5 6
කීයද එහෙනම් එන 6යි මම 6 ලියනවා හරි ඔන්න ඊට පස්සේ අපිට 50ක් දීලා තියෙනවා 50 දිගම ඇනලා තියෙන ගිනි කූරු වලින් අපි බලමු ගිනි කූරු කීයක් දිගයිද කියලා 50 1 2 3 4 50 දිග ගිනි කූරු 4යි හරි අපි බලමු ඊළඟ එක ඔන්න ඊට පස්සේ දීලා තියෙනවා කළු ලෑල්ල දිග මොන වලින්ද මැනලා තියෙන්නේ පැන්සල් වලින් නේද හරි අපි ගණන් කරමු 1 2 3 4 5 6 7 8 කළු ලෑල්ල දිග පැන්සල් 8යි ඊට පස්සේ ජනේලේ දිගත් මැනලා තියෙනවා මොනා වලින්ද මැනලා තියෙන්නේ පැන්සල් වලින් නේද අපි ගණන් කරමු 1 2 3 4 5 පැන්සල් 5යි ජනේලේ දිග පැන්සල් 5යි හරි අපි බලමු ඊළඟ එක ඔන්න අපිට දැන් තියෙන්නේ උස සොයන්න එතකොට පුතාලට පේනව ඇති මෙන්න මේ පැත්තේ පුතාලට අභිමත ඒකක දීලා තියෙනවා අල්මාරියේ උස ඔන්න මෙතනින් බට කිහිපයක් තියලා තියෙනවා අපි ගණන් කරමු කීයක් තියෙනවද කියලා 1 2 3 4 5 එහෙනම් අල්මාරියේ උස බට 5යි ඊට පස්සේ ඔන්න දොරේ උසත් මැනලා තියෙනවා. අපි බලමු කීයද කියලා උස. ඔන්න බට තියලා තියෙනවා. 1 2 3 4 5 6. දොරේ උස බට 6යි. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟට ඔන්න ළමා පුටුවේ උස මැනලා තියෙනවා. 1 2 3 4 5. ඔන්න පැන්සල් පහක් උසයි නේද ළමා පුටුවේ උස පැන්සල් 5යි හරි ඊට පස්සේ ඔන්න කළු ලෑල්ල උසත් මැනලා තියෙනවා මොනා වලින්ද මැනලා තියෙන්නේ පැන්සල් වලින් නේද 1 2 3 4 ඔන්න කළු ලෑල්ල උස පැන්සල් 4යි හරි අපි බලමු ඊළඟ එක ඔන්න පැංච හොඳට බලා ගන්න ඔන්න අපේ යාළුවෝ කට්ටියක් ඉන්නවා බලන්නකෝ ක්‍රීඩකයන් දැන් සිටින ස්ථානවලට දුර කෝටු ගණනින් කීයද දැන් පුතාලට පේනවනේ මෙතන යාළුවෝ මොකද කරන්නේ පීනනව නේද ආ බලන්නකෝ පුතාලට මෙතනදී කරන්න තියෙන්නේ මේ එක් එක් ක්‍රීඩකයා මේ එක් එක් යාළුවා දැන් සිටින ස්ථානවල දුර මනින්න පුතාලට පේනවද මෙතන උඩින් කෝටු කිහිපයක් තියලා තියෙනවා සමාන උසින් යුතු කෝටු ඔව් ඔන්න අපි ඒ කෝටු වලින් තමයි දැන් මේ ක්‍රීඩකයන් ඉන්න දුර මනින්න යන්නේ හරි ඔන්න ඉස්සෙල්ලාම අපිට රාදා කවුද රාදා ආ මේ තියෙන්නේ මෙන්න මෙයා තමයි රාදා බලමු රාදා ඉන්න දැන් මෙතෙන්ට එතෙන්ට වෙනකන් කෝටු කීයක් තියෙනවද කියලා ගණන් කරන්න ඕනේ 1 2 3 4 5 ඔන්න පුතාලට එහා පැත්තෙන් කෝටු ගන්න පළවෙනි එක කරලා දීලා තියෙනවා. ඔන්න ඊළඟට ඉන්නවා පැතුම්. අපි බලමු පැතුම් දැන් කොතනද ඉන්නේ කියලා. ඔන්න පැතුම් ඉන්නේ මෙතන. 1 2 3 4 5 6. පැතුම්ගේ දුර කෝටු 6යි. හරි. ඊට පස්සේ ඔන්න රහීම් රහීම් දැන් ඉන්නේ ආ එයා තමයි ඉදිරියෙන් ඉන්නේ නේද පැංචා අපි ගණන් කරමු 1 2 3 4 5 6 7 8 9 10 ඔන්න එයාගේ දුර කෝටු 10යි හරි ඊට පස්සේ ඔන්න ඩයනා මේ ඉන්නේ ඩයනා අපි ගණන් කරමු එයා දැන් කොතනද ඉන්නේ කියලා බලන්න 1 2 3 4 5 6 7
ඔන්න ඉන්නවා ඩයනා. කෝටු හතක් දුරින් තමයි ඩයනා ඉන්නේ. ඊට පස්සේ ඔන්න කුමාරි. බලන්න කුමාරි ඉන්නේ මෙන්න මෙතන. අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 ඔන්න ඉන්නවා කුමාරි. ඒ කියන්නේ කෝටු 8ක් දුරින් තමයි කුමාරි ඉන්නේ. ඔන්න මෙතනින් පුතාලගේ දිගමැනීමේ පාඩම අභ්‍යාස අවසානයි. ඔන්න පැංචෝ අපි මේ පාඩමෙන් අපේ පුංචි යාළුවන්ට කියලා දුන්නා දිගමනින්න නේද? පුතාල හොඳට මතක තියාගන්න ඕනේ අපි දිගමනින්නේ කෙලින්. ඒ කියන්නේ සරල රේඛාවක්. දැන් අපි කෙලින් ඉරක් ඇඳහම අන්න ඒ විදිහට තමයි දිගමනින්න ඕනේ. ඇදේ ගියාම අපේ දිග විනාස වෙනවා. ඔන්න ඒක පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. එහෙනම් පුතාලා මෙතන ඉගෙන ගත්තේ අභිමත ඒකක වලින් කොහොමද දිගමනින්නේ කියලා. මම පුතාලට කියලා දුන්නනේ අභිමත ඒකකයක් කියලා කියන්නේ සම්මත ඒකකයක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. අපි බීම බට, කෝටු, පැන්සල්, ගිනි කූරු, ඇමුණුම් කටු ඒ විදිහට භාවිතා කළා. නේද? එහෙනම් පැන්චෝ අද අපේ පාඩම මෙතනින් අවසන්යි. ඉතින් මේ වගේ තවත් අලු රසවත් පාඩමක් අරගෙන මායි පැංචයි ඊළඟ දවසෙත් එනවා. එතෙක් පුංචි දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්.